ಸುಬ್ರಹ್ಮಣ್ಯಂ ವರದಕ್ಕಲ್ಲ ನೀನೇ ಮಾಡ್ತೀಯ. ಏನಕ್ಕೆ ಅವ್ದಾಗ ಇದ್ರೆ ಇನ್ನ ಅಮ್ಮ ತಾತ ಇದಂಗಿ ನೀವು ಚಂದ್ರಲ್ಲ ತಾತು ಮುಖದ ಚಂದ್ರಲ ತಾಯಿ ತಸ ನೀ ಪಿಲೋದ್ ದೋಸ್ತರ ಮಹತ್ಯಾದ ತೆಗೆದಿ ತೇಗಿತ್ತು ಸಗನ ಮುನವ ಹಂಗ ಬತ್ತ ಹೋದ ನಿಕ್ಮಂಟ ಆವನ ಚಂದ್ರಲತಾ ವಿತರಾಗಿದ್ರ ಮಯ್ಯಣ್ಣ ಯಾಕೆ ಮಾತಿನ ಅನೇ ಮಂದ ಎಂಡ ಇಪಾಕಿ ಅಂಡದ್ ಬೇ ಮೇಮ ಅಂಡ ಇಂಡ ಪಟಂಗ ಕೈ ಕದಂದ್ರ ತದಿನ ಬಿಲಾವಟ ಬೊಂಡು ಬುಡಕ್ ವತ್ರದ ಬೊಂಡು ಆಯ್ ಭವನ್ ಆಯ್ ಭವನ್ ಎಲ್ಲೋ ಕೊಟ್ಟಪಲ್ಲ ಡಿಸ್ಟರ್ಬ್ ನಾ ಗಿರೋ ಪ್ಯಾನ್ ಓ ಗಿರೋ ಮೇ ವ್ಯವ ಹೇಮ ಬಲಂಡ ದೋಸ್ತರ ಮಹತ್ಯ ಆಸಾಯಂ ಇನ್ನ ಕೀಲ ಚಂದ್ರಲತಾ ಕೀವ ಏಕ ವೆಂಡ ಐತಿ ಎಂದತ್ತೆ ವ್ಯವ ಹರಿ ಲಸ್ಸನಾಯ್ ಮಲ್ ಲಸ್ಸನಾಯ್ ವತುರ ಲಸ್ಸನಾಯ್ ಒಕ್ಕುವ ಲಸ್ಸನಾಯ್ ತಾವ ಟಿಕಕಿಂಗ್ ಹೇನ ಬಲಂಡ ಯಮುಕು ತೇವಲ್ಟ ದೆನ್ನ ದೇಕುತ್ನೆ ಏ ಮಹತ್ಯ ಗಿನಾಪ ದೆನ್ನದ್ ಬೇ ಎನಕೂಡ ಕೀಲಾವಿತ್ನೆ ಸದ್ದೆನಕೂಡ ಮಂಗಿತು ತೆಪಲ್ ಪಿಯುಂ ಕೀಲ ವೇಲಪು ಬತ್ಪಾಗಿ ಹತ್ತೀನ ಸೀನಿ ಪೊಲಿವಿ ಕೊಟ್ಲೆ ಅಗ್ಗಲ ಟಿಕ ಕದಾಪ ಕೋಗರದ ಗೆದರಟ ಮನುಷ್ಯ ಸಲಕಂಡಿ ಪಾಯ ಏಕ ಸಿಂಗಲ ಚಾರಿತ್ರ್ಯಾಕ್ನ ಏ ಮಹತ್ಯ ಸಿಂಗಲತ್ ನುವಿನಿಕೆ ವಿಶೇಷ ಸಲಕಣ್ಣೋನಿ ನೆತ್ತಂಗಿ ತೈ ಅಪ್ಪೆ ಜಾತಿಯ ಮಿನಿಸು ಆಗಂತಕ ಸತ್ಕಾರ ದನ್ನೆ ಹೇಗಿಲ್ಲ ಅಮ್ಮೆ ಓ ಆದನಿಕೆ ದಂಟ ನಿಕಂತ ಏಟಿಕದ್ದೀಲ ದವಳ್ಟ ಕ್ಯಾಮದಿ ಮುದು ಏ ಮುಕಡಿದ ಏ ಮಹತ್ಯ ತವಟಿಕೆ ಕಿ ಯಾಯಿ ತ್ಯಾಗಿ ಹೋಗ ತುಸನ್ನ ಅಪ್ರಿಕೆ ಏಮ ಕರ್ನೆ ಕಾರಿನೇನೆ ಅಮ್ಮೆ ಕೂಕಡ ತಾತಗೆ ಆಲ ಬಲಂಡೋನಿ ಕೊಯ್ ದವಸ ವರ್ಟ ಮೇ ವಾಯಿನವಾ ಲಂಗದಿ ವಾಹಿ ಬೀರುಂ ಕರ್ನವಾ ಉಲಂಗ್ ಹಿನವಾ ಅಪಿ ಪ್ಯಾತ್ತ ರಸ್ನ ವ್ಯಾಲಿ ಬೆಲ್ಲ ರತ್ ಮೇನವಾ ಕಕುಲ ಪಿಚ್ಚನವಾ ಮೇಹನಂಗ್ ಇದಿ ಹೊಂದಟ ತನಕೊಲ ತಿಯನವಾ ಕಕುಲ ಪಿಚ್ಚೆನ್ನಿ ನೆ ಬಲನ್ ಏಕಮ ರಟ ಏಹೇ ವೆಲ್ಲ ಮೇ ತನಕೊಲ ದೊಸ್ತರ ಮಾತೇರಿ ಅಂಡ ಹದಿಸ್ಯಕ್ ನೇನೆ ಅಪಿ ತೇಟಿಗಕ್ಕೆ ಹಿಮ ಬೀಲ ದಾಳ್ಟಿಗೆ ಹೇಮಟಿಗಕ್ಕೆ ಹಿಮ ಕಾಲಯಮ ಅನೇನೆ ಕರ್ದರ ವೆಂದಿಪ ಅನೇ ಕರ್ದರ ಯಾಕೆ ನೇ ದೊಸ್ತರ ಮಾತ್ಯ ಅಪಿ ತೀನ ವಿದಿರ ಸಲ ಕಣ್ಣ ಮಮ ಆವೇ ಗಮೆ ಅವಿದಿಲ ಬರಹನ್ನ ತೇಟಿಗಕ್ಕೆ ಹಿಮ ಬೀಲ ಯಮ ಬಲಂದ ಬೆಳ ಬಲಂದ ತಮಯ ಆಸೆ ಹಾಯ್ ಭೂವೇವಾ ಹಾಯ್ ಭೂವೇವಾ ಹಾಯ್ ಭೂವೇವಾ ಮೇಘ ತಮ್ಮ ಅಪಿ ದೇವಾಲಿ ಅಪಿ ಪ್ರತ್ಯತಿಯಲ್ಲಿ ಕೋವಿಲ್ ಏ ತಿನ್ನ ದೇ ದೇವಾಲಯಕ್ಕೆ ಸಲ್ಲಿ ದಾಂಡ್ರೆ ಪಂದ್ರೂ ಪೆಟ್ಟಿರಿ ನೆತ್ತಿಲು
මේ අපේ චන්ද්‍රලතාගේ අසනීපේට අපි බාර වුණේ මේ දේවාලෙට. ඉතින් සනීප වුණා. ඒ බාරෙන් පස්සේ තමයි අපට දොස්තර මහත්තයා හම්බ වුණා. ඒකෙන් සනීප වුණා. දැව ලස්සනයි. කොයි රජරුව හැදුවේ? රජෙක් ගැන නම් දන්නේ නැහැ. මේක මේ ගමේ තියෙන පොඩි වැවක්. රජරුව හැදුවේ ලොකු වැව. අපිට උගන්ලා තියෙන්නේ සිංහල රජරුව හොඳයි. වැව හැදුවා, පන්සල හැදුවා, මිනිසුන්ට ආදරේ. ඉන්දියාවෙන්ද ලැබෙන ඔක්කොම කැඩුවා. ඒක හරි නැහැ. සරි බලන්න, ගම ලස්සනයි, බර්ඩ්ස් ලස්සනයි, ගස් ලස්සනයි, මල් ලස්සනයි. පියදාස මාමා, සුබ්‍රමණියන් දොස්තර මහත්තයර වැවේ සිරියාව පෙන්නනවා වගේ. දොස්තර මහත්තයා ගමේ ඇවිදින්න ඇවිත්. මෙයාට මගේ නමක් දන්නවා. චන්ද්‍රලතා බේත් ගන්න ඉස්සර වෙලානේ අපි බේත් ගන්නාවේ. දැන් හොඳයිද? නම මොකද්ද? එක බේත් බෝතලින්ම සනීපයි. නම මුතුමැණික්. මුතුමැණික්. ඒ කියන්නේ මොකද්ද? මුතුයි මැණිකුයි. මුතුමැණික්. මුතු. මුතු කියන්නේ pearl, manik, gems. මුතු manik, pearl gems. අපේ ගේත් මේ ළඟ තියෙන්නේ දොස්තර මහත්තයා. එන්ට යන්නේ හේ. දොස්තර මහත්තයා අපේ ගෙදර ආවේ. කෑම ටික ඉදනකම් මම මෙහාට එක් කරගෙන ආවා. ආ, මං හිතුවා නිකන් ඇවිත් යන්න ආවා කියලා. ලෙඩ වුණාම ආයෙත් එන්න. අපි නම් දිගටම ලෙඩ වෙන්නේ නැහැ. චන්ද්‍රලතාගේ තාත්තත් එක්ක බොහොම ඉම්පෝර්ටන්ට් එකක් කතා කරන්න තියෙනවා. මම චන්ද්‍රලතාට කැමතියි. චන්ද්‍රලතාත් කැමති. එහේ අම්මා තාත්තගෙන් ආන්න ඕන කියලා කිව්වා. අම්මේ, දොස්තර මහත්තයා අපේ කෑම වලට hina වෙද්ද දන්නේ නේද? මේක මගුල් මේසයක්. තියෙන විදිහට තමයි දෙන්නේ. අපේ මගුල් මේස වලට වැඩිය ඒගොල්ලන්ගේ වෙනස් ඇති නේ. වෙනස් නෙන්නම් ಜಾති දෙකක් වුණාම. ඉතින් අපිට මොකෝ? අපි දෙගොල්ලෝ එක මේසින් ඉඳ ගන්න යනවා කියලා. තාත්තයි දොස්තර මහත්තයයි එනවා.
ගමේ ලස්සනයි. මිනිසුත් හොඳයි. වැව බලන්නත් ගියාද මහත්තයා? වැව බැලුවා. වැව ලස්සනයි. අපරාදේ නහන්නත් තිබුණා. පස්සේ දවස ගිහලා නානවා. වතුර හොඳයි. දොස්තර මහත්තයා බඩගිනින් තැතිනේ. කෑම ලෑස්ති. මං තාතරත් කතා කරගෙන ඉන්නා. මං කිව්වා තාත්තත් කැමතියි. මොකද කිව්වනේ? යංගිට. දොස්තර මහත්තයාත් එක්ක ගිහින් කෑම කෑවද? මට දැම කන්න බෑ. දොස්තර මහත්තයා දුන්නා. ඒ මොකද? මොකවත් නෑ. ඒ මනුස්සර කන්න වතුර ඇල්ලුවනො. දොස්තර මහත්තයට අපේ කෑම රස නැතුව ඇති. සිංහල කෑමට මම කැමති. මම උයන ගන්නවා. දොස්තර මහත්තයට උයන්නත් දන්නවද? ඔව්. තනි කඩයා. උයන්න නැත්තම් බඩගිනි. ගමින් නෝනා කෙනෙක් ගිනවන්න නම් දොස්තර මහත්තයට ලේසිනේ. කොහේ නෝනාත් නෝනා තමයි අප්පා. චන්ද්‍රලතාගේ තාත්තාකු මං තනිමින් කනවානේ. හරිනේ. අම්ම තාත්තට කතා කරේ නැද්ද? තාත්තා පස්සේ කනවා කිව්වා. අපි තාත්තට වෙලාවට කාල පුරුදු නැහැ. වෙලාවට කන්න ඕන. නැත්තම් බඩ ලෙඩ වෙනවා. ගෑස් හැදෙනවා. කන්න මහත්තයා. චන්ද්‍රලතා ට්‍රින්කෝ ගින් තියෙනවද? ට්‍රින්කෝ කියන්නේ? ට්‍රින්කමලි. ට්‍රින්කෝනාමලි. දුරද? උගක් දුරයි තමයි. ඒ ලස්සන වරායි තියෙනවා. ඔයා කටියේගේ පන්සල තියෙනවා. සීරුවාවිල කියලා. අපි කෝණේශ්වරම් කෝවිල් තියෙනවා. ඔයා කටිය පන්සලට යනවා. අපි කෝවිල්ට යනවා. හැබැයි හරි රසමයි. අපි නාගදීප ගිහින් තියෙනවා. යාපනෙත් මතකයි. එහෙන් දවල්ට කාන්තාරි වගේ. ට්‍රින්කොත් ඒ වගේ ඇති නේද? Thank you.
දොස්තර මහත්තයා ඇවිදින් ගිය වෙලේ ඉඳලා මොකද කල්පනා කරන්නේ? කොචන්ද්‍ර මගේ තේ කාමරේ. ඒ මොකද? හරි වැඩේ නේ. දොස්තර මහත්තයා අපි චන්ද්‍ර ගැන හිතාගෙන ඉන්නවනේ. දියාමුදුරනි මට ඇවිද කිව්වේ. ඒක තමයි එහෙනම් වැවට යන්න ඕනේ කිව්වේ. ඕක ටික ටික ලියලුවේ. මං කීවේ මුලදී පටෝ කීවාවා. ඉතින් අපි කොහොමද මේකට කැමති වෙන්නේ? ඉතින් මොකද කිව්වේ? මම ගිරන් තට්ටුවල හිටියා. චන්ද්‍රත් කැමතිලු. අපින් අහන්නත් කිව්වලු. අපි කොහොමද ඔකට කැමැත්ත දෙන්නේ? කොහොමදවත් ඕක කරන්න ඉඩ දෙන්න බෑ. දොස්තර මහත්තයෙක් උනාට අංජාතිකාරයා. අන්න ආගම්කාරයා. එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ කලබල. මේ සිංහල මිනිසුන්ට ඉන්න බැරි එක නේද? තව ටික දවසක් යනකොට දෙමළ මිනිසුන්ට මෙහෙ ඉන්න බැරි වෙයි. එතකොට මේ දිනට එහෙත් නැහැ මෙහෙත් නැහැ. කොහොමුණත් ඔය වැඩේ නම් හරියන්නේ නැහැ. අපේ මූණි දෙලි ගේ වෙන වැඩක්. ගමේ මිනිස්සු නේද ඇයි මොනව නොකියයිද? අන්තිමට නෑ කණුත් නැති වෙනවා. කලබල නොවී චන්ද්‍රාවතීර මේකේ බරපතලකම තීරු කරලා දෙන්න හේන් සීරුවේ. ජාතියට නැති කෙනෙක් යනවා කියන එක සෙල්ලමක් නෙවෙයි කියලා කියන්න. දයාවතීම මේ ගැන ආපුවෙන් තීරු කරලා දෙන්න. මේකේ බැරි අරුංගම අපි දෙන්නම කියමු. මොකද චන්ද්‍ර ඔබ මේ කරගන්න යන්නේ වින්නේ අයියේ? අංජාතිකාරියකට කැමැත්ත දෙන්න. මට නිකමට සැක හිතුණා. ඔබ කෝන් කමින් ඉන්නකොට බලනකොට මං හිතුවටත් වැඩිය මේක දුර දිග ගිහිල්ලා. ඔබට කොච්චරනම් කටයුතු අපි කතා කළාද? ඉස්කෝල ගුරුවරු, දේපලකාරයෝ. මගේ හිතට හරියන්න ඕනේ නේ අම්මේ. එහෙනම් උඹේ හිතට හරි ගියේ අංජාතිකාරේ? මම සනීප කරේ මාත්. සනීප කරපු පාලියට කසාද බඳ ගන්න රටක් තියෙනවද? දොස්තර මහත්තයා වැව ළඟදී තාත්තට ඔය යෝජනාව ගෙනහල්ලා තියෙන්නේ. තාත්තා පොඩ්ඩක්වත් කැමති වෙලා නැහැ. ජාතිය පැත්තකට දාමු. උඹලා දෙන්නට එකට එකතු වෙලා මෙහෙ උන්න හැකිද? එවනත් නෑ ඒ මනුස්සයා ගමේ ජීවත් වුණ හැකිද? මේ වගේ දේවල් කරනකොට ටිකක් දුර දිග බලලා කටයුතු කරපන්. දැන් මේ රට යන විදිහට ඉස්සරහට මුන් එක එක මරා ගන්න දවසක් එනවා. එතකොට උඹලට වෙන්නේ මොනවද කියලා උඩ ඉන්න දෙවියවත් දන්නේ නැහැ. දොස්තර මහත්තයා මං ගැන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නේ. ඇයි උඹ එහෙම දෙයකට ඉඩ දුන්නේ? මගෙන් ඇහුවා මං කොහොමද දෙකට විරුද්ධ වෙන්නේ? ඇයි උඹ අපිට නොකිව්වේ? කොහොමද මං හා කිව්වා? මං කොහොමද දෙක වෙනස් කරන්නේ? එක එකා කියන වචන පිළිගන්නද අපි උඹ හැදුවේ? නාත්තමන් ඔය සම්බන්ධේ? මේ වහලයට ඉන්නවනම් වැඩ කරන්න ඕන අපිට ඕන විදිහට.
අපි කියන දේ අහන්න බැරි නම් ගහලා ගෙදරම පන්නනවා. තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා. දැන්වත් ඔක ඉතින් අතහැරලා දාපන්. Oh, my God.